සිංහල දෙමළ වගේම ඉංග්‍රීසි චිත්‍රපටිවල මේ වෙනකොට ඇඩල්ට්ස් ඔන්ලි දර්ශන ප්‍රසිද්ධිය ප්‍රදර්ශනය කරනවා. ඒ වගේම ඇඩල්ට්ස් ඔන්ලි චිත්‍රපට ගන්නවා මේ වන විටත් ලෝකේ පුරා තිරගත කරමින් පවතිනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලත් කවදා හරි මේ වගේ දර්ශන තියෙන චිත්‍රපටි බලලා ඇති. ඉතින් ඔයාලට හිතනවා ඇති මේ චිත්‍රපටිවල ඉන්න නළු නිළියන් ඇත්තටම මේ චිත්‍රපටිවල ලිංගිකව හැසිරෙනවද කියලා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේ චිත්‍රපටවල තියෙන රාගයේ දර්ශනවලදී ඇත්තටම ලිංගිකව හැසිරුණු නළු නිළියන් ගැන වගේම ඇත්තටම ලිංගිකව හැසිරුණු චිත්‍රපට පහක් පිළිබඳවයි. ඉතින් මම ආරාධනා කරනවා රැඳෙන්න කියලා මේ සුවිචිචි වීඩියෝවේ අවසාන තත්පරය වෙනතේ. ඒ වගේම මේ වගේ වීඩියෝ දිගටම මගේ channel එකෙන් බලන්න මතක ඇතුව මාව subscribe කරලා තියාගන්න. අංක 5 ඉන්ටිමසි. ඉන්ටිමසි කියන්නේ 2001 වසරේදී එළි දක්වපු ප්‍රංශ සම්භවයක් තියෙන රොමැන්ස් ඇන් ඩ්‍රාමා කැටගරි එකේ තවත් එක් මූවි එකක්. මේ චිත්‍රපටිය සඳහා කෙරී ෆොක්ස්, ක්ලෙයාගේ චරිතයටත්, මාක් ජේගේ චරිතයටත්, ජෝයි ක්ලෑස්ගේ පුතාගේ චරිතයටත් රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා. මේ චිත්‍රපටියට අනුව ජේයි කියන්නේ තරුණ පුද්ගලයෙක්. මේ පුද්ගලයා සතිපතා අඳුරන්නේ කාන්තාවන් ඇසුරු කරන්න පුරුදු වෙලා තියෙනවා. මේ පුද්ගලයාට දවසක් හමු වෙන ක්ලෙයා හා සමග ඇතිවන ආදර සම්බන්ධතාවයක් වටා මේ ෆිල්ම් එක ගොඩනගී තියෙනවා. ජේසා ක්ලෙයා අතර ඇතිවන මේ ලිංගික සම්බන්ධතාවය වඩා තාත්විකව රංගනය සඳහා දර්ශන තලයේ තුල සත්‍ය වශයෙන් ඔවුන්ට ලිංගිකව එකතු වීමට සිදු වී තිබෙනවා. ඒ නිසා මේ චිත්‍රපටියත් සත්‍ය වශයෙන්ම ලිංගිකව එකතු වුණු චිත්‍රපටිය අතරට එකතු වෙලා තියෙනවා. අංක 4 මොන්ස්ටර්ස් බෝල්. 2001 වසරේ නිකුත් කළ මොන්ස්ටර්ස් බෝල් කියන මේ චිත්‍රපටියට ප්‍රධාන නිළිය ලෙස රංගනයෙන් දායකත්වය ලබා දුන්නේ එලි බේරි කියන නිළියයි. ඒ වගේම මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතයට දායකත්වය ලබා දුන්නේ බිල් පොප් කියන නළුවයි. මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ එක් තරුණ කාන්තාවක් තවත් එක් පුද්ගලයෙකුත් අතර ඇති කරගන්න ආදර සම්බන්ධතාවයක්. සාමාන්‍යයෙන් මේ වගේ ආදර කතාවලදී හැමදේම තාත්වික ඉදිරිපත් කරන ඕන නිසා මේ දර්ශන ඒ විදිහටම කරන්න කියලා ප්‍රධාන නිළියට හා ප්‍රධාන නළුවට උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ නිසා මේ දර්ශන වඩා තාත්වික අන්දමින් රූගත කරමින් මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න මේ චිත්‍රපටියේ නිෂ්පාදකවරයා සමත් වෙලා තියෙනවා. අන්න ඒ නිසා තමයි මේ චිත්‍රපටිය නළු නිළියන් ඇත්තටම ලිංගිකව හැසිරුණු චිත්‍රපටියක් විදියට නම් කරලා තියෙන්නේ. අංක 3 Live With Me. Live With Me කියන්නේ 2005 වසරේ නිකුත් වුණු තවත් එක් ඇඩල්ට්ස් ඔන්ලි රොමැන්ස් ඇන් ඩ්‍රාමා කැටගරි එකේ මූවි එකක්. මේ චිත්‍රපටිය සඳහා රංගනේ එරික් බෙල්ෆෝර් සහ ලොරෙන් ලී ස්මිත් දායක වෙලා තියෙනවා. මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නේ ගොඩක් දරුණු රාගයක ආශාවන් වලින් පිරුණු කාන්තාවක් සහ ඒ වගේම සිතුවිලි තියෙන තරුණයෙකුත් එකට ජීවත් වෙන ආකාරය ගැනයි. මේ ෆිල්ම් එකට පාදක වෙලා තියෙන තේමාව නිසාම මේ සිදුවීම ඉතාමත් තාත්තික ලෙස සිදු කිරීම සඳහා අධ්‍යක්ෂකවරයාට අවශ්‍ය වෙලා තියෙනවා. මේ නිසාම දර්ශන තලයේ මේ නළු නිළියන්ට ලිංගිකව හැසිරෙන සිදු වෙලා තියෙනවා. මෑතකදී තිබුණු පුවත්පත් සාකච්ඡාවකදී එරික් සහ මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා පවසා සිටියේ මේ දර්ශන සත්‍ය වශයෙන්ම රූගත කළ බවයි. නමුත් ලොරෙන් ලී ස්මිත් ලැජ්ජාවෙන් මින් පවසා තිබුණේ ඒ අසත්‍යයක් බවයි. මෙන්න මේ නිසාම මෙන්න මේ චිත්‍රපටියත් අපේ ලයිස්තුවේ චිත්‍රපට පහ ඇතුළට එකතු වෙනවා. අංක 2 Love 2015. Love කියන්නේ 2015 වර්ෂයේ එළි දක්වපු තවත් මේ වගේම ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක සඳහා ස්ටෙලා මමීගේ චරිතයටත්, කාල් ග්ලුස්මන් මර්ෆිගේ චරිතයටත්, ක්ලාරා ඔමීගේ චරිතයටත්, අවෝමී ඉලෙක්ට්‍රාගේ චරිතයටත් රංගනයෙන් දායකත්වය ලබා දෙනවා. මේ කතාවට අනුව මර්ෆි කියන්නේ ඇමරිකාවේ ජීවත් වුණු පර්සි යනු ජාතිකයෙක්. එතකොට ඉලෙක්ට්‍රා කියන්නේ මෙයාගේ ආදරවන්තියයි. මේ යුවළ සහ ඉලෙක්ට්‍රාගේ අසල්වැසියෙකු අතර සිදුවන සම්බන්ධයක් පාදක කොටගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය කළ තියෙන්නේ. මේ චිත්‍රපටිය පුරාවටම තිබෙන සිදුවීම් තාත්වික නිරූපණය කිරීම සඳහා මූන්ට මේ සිදුවීම් දර්ශන තලයේදී සත්‍ය වශයෙන්ම රඟදැක්වීමට සිදු වී තියෙනවා. මේ නිසාම මේ චිත්‍රපටියත් අපේ ලයිස්තුවේ සුවිශේෂ ස්ථානයක් ගන්නවා. අංක 1 365 days. 2020 වසරේදී තිරගත වූ 365 days කියලා කියන්නේ තවත් මේ වගේ ඇඩල්ට්ස් ඔන්ලි කැටගරි එකේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය සඳහා රංගනේ මයිකල් මෝනේ සමඟ ඇනා මරියා දායක වෙලා තියෙනවා. මේ කතාව අනුව ඇනා ලෞරාගේ චරිතයත් මයිකල් මැසිමෝගේ චරිතයත් නිරූපණය කරනවා. මේ කතාවට පාදක වෙලා තියෙන්නේ ලෞරාගේ ජීවිත කතාවයි. ලෞරා කියන්නේ සේල්ස් ඩිරෙක්ටර් කෙනෙක්. ඒ වගේම මැසිමෝ කියන්නේ මාෆියා කණ්ඩායමක මෙම්බර් කෙනෙක්.
මේ ලෞරා කියන කාන්තාව ට්‍රිප් එකක් ගියපු වෙලාවක මේ මාෆියා කණ්ඩායම විසින් පැහැර ගන්නවා. පැහැරගෙන අය මැසිමෝ සමග දින 365ක් තියා ගන්නවා. මේ දෙන්නගේ ආදර කතාවට අගෙතුණු ෆිල්ම් එකක් විදිහට මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටිය පුරාවටම ලිංගිකව එකතු වන දර්ශන අන්තර්ගත වෙනවා. මේ චිත්‍රපටිය ඇතම් සිදුවීම් තාත්වික රෝගත කිරීම සඳහා මොවුන් දර්ශන තලය තුළ ලිංගිකව හැසිරුණු බව ඇතම් විදේශ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. කොහොම වුණත් මේ චිත්‍රපටියට රංගනෙන් දායක වුණ ඇන්සා මයිකල් ඔවුන්ගේ ඉන්ස්ටාග්‍රෑම් ගිණුම් හරහා ප්‍රකාශ කරලා තිබුණේ ඒ ඔවුන්ගේ තාත්වික රංගනයක් පමණක් බවයි. ඔයත් මේ ෆිල්ම් එක බලපු කෙනෙක් නම් ඔවුන්ගේ රංගනය කොතරම් තාත්විකද කියලා ඔයාලා දන්නවා ඇති. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කළේ චිත්‍රපටවල ඇත්තටම ලිංගිකව එකතු වෙයි. ඒ අදාළ දර්ශන රංගපෑ සැබෑ නළු නිළියන් වගේම. ඒ චිත්‍රපටි මොනවද කියලායි. මේ වගේ දර්ශන රූගත කිරීමේදී මේ සඳහා විශාල මුදලක් නළු නිළියන්ට චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ට ගෙවන්න සිද්ධ වෙනවා. අද අපි කතා කරපු චිත්‍රපට අතරින් ඔයා බලපු චිත්‍රපටියක් තියෙනවනම් පහලින් කමෙන්ට් කරලා අපිට කියන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් යන්න කලින් මතක් කරන්නේ තවමත් ඔයා මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. තවත් කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් අලුත් දවසක ඔබව හමු වීමේ බලාපොරොත්තු වෙන. අදට අපි සමු ගන්නවා. එතෙක් රැඳී සිටින අප සමගම ඔබට සුබ දවසක්.